Academy. Today also, I have brought you another video including character idioms. So, I would like to invite you join with me heart to heart with Dilini. ඉතින් වෙනද වගේම අදත් මෝනින් පිල් එකක් විදිහට මම අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙනවා character idioms චරිත වලට අදාළ වෙන idioms රූඩි එහෙමත් නැත්නම් වාග් විවාහාරේ කෙනෙක්ගේ චරිතයක් කොහොමද හඳුන්වලා දෙන්නේ කියන එක තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ ඉතින් තාමත් ඔයාලා A to Z ඉංග්‍රීසි නාලිකාවට අලුත් කෙනෙක් නම් කරන්න තියෙන්නේ අපේ වීඩියෝස් ස්කිප් නොකර මුලින් ඉඳලා බලලා ඔයාලගේ grammar පිළිබඳ දැනුම ඒ විතරක්ම නෙවෙයි spoken english පිළිබඳ දැනුම වැඩි කරගන්න එක ඉතින් අපි බලමු මොනවද මම අරගෙන අවිල්ල තියෙන character idioms කියලා first one is armchair critic armchair critic මොකද්ද මේ ඔයාලට surface meaning එකකින් මොන වගේ අදහසක් දෙන්නේ armchair critic අත්තියන කුටුවක යම්කිසි විරෝධත්වය ඒ වගේ නොකමැත්ත ඒ වගේ දෙයක් නේද නැහැ ඒක නෙමෙයි හරිම meaning එක criticism and comments without helping criticizes and comments without helping කෙනෙක් ඒ කියන්නේ පුද්ගලයා එයාගේ චරිතයේ ස්වභාවය මේකයි එයා අනුව විවේචනය කරනවා ඒ වගේම තමයි එයාගේ අදහස් ප්‍රකාශ කරනවා කෙනෙකුට උදව්වක් නොකර කෙනෙක් කරන දෙයක් ගැන කෙනෙක් කරන්න හිතාගෙන ඉන්න දෙයක් ගැන තමන්ගේ විවේචනය එල්ල කරනවා කිසිම උපකාරයක් කරන්නේ නැතුව අන්න ඒ වගේ චරිත තියන අය ගොඩාක් ඉන්නවා අපේ සමාජේ ඔයාලට මට හැමෝටම මේ වගේ චරිත තියන අය හැම වෙලා ඇති මේ වගේ අය තමයි අනුන් කරන වැඩක් දිහා බලලා එයාලට ගොඩාක් අභූත චෝදනා එල්ල කරන එක ඒ විතරක්ම නෙවෙයි මඩ ප්‍රචාර කරන එක 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 අසභ්‍ය දේවල් වලට නම්බර් ෂෙයා කරන එක WhatsApp නම්බර් ෂෙයා කරලා මේ නම්බරයට කෝල් කරන්න කියන එක කරන්නේ මෙන්න මේ වගේ characters තියෙන ගොඩාක් boneless ඒ කියන්නේ පිට හොන්දක් නැති පිරිමි ගැහැණු තමයි මෙන්න මේ වගේ character එකට අදාළ වෙන්නේ ඒ නිසාම තමයි මම අද මේ characters පිළිබඳව ඔයාලට කියලා දෙන්නේ මොකද මේ වගේ චරිත ගොඩාක් අපේ සමාජයේ ඉන්න නිසා ඉතින් අපි බලමු මේ armchair critic කියන එක කොහොමද examples වලට ගන්න කියලා අපි කියමු A කියලා person එකක් කෙනෙක් ඉන්නවා කියලා person A is an armchair critic A කියන පුද්ගලයා මෙන්න මේ වගේ විවේචනය කරන පුද්ගලෙයි Mala aunty is clever to make problems in other lives so I think she is an armchair critic අනේ විදියට කියන්න පුළුවන් මාලා aunty හරිම දක්ෂයි අනුන් අතර ප්‍රශ්න ඇති කරන්න ඉතින් මම හිතනවා එයා මෙන්න මේ වගේ පුද්ගලෙක් කියලා Mala auntie is very clever to make problems with others. So I think she is an armchair critic. ඒ වගේම තමයි there is a person in our office and he is an armchair critic. ඔයාලට අන්න ඒ විදිහට කියන්න පුළුවන් කෙනෙක්ගේ චරිතයේ තියෙන මේ අගුණය. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ගේ දෙයක් විවේචනය කරන කෙනෙක් ගැන මෙන්න මේ වගේ idiom making අපිට කියන්න පුළුවන් අපිට ඒ පුද්ගලයා ළඟ තියාගෙන උනත් කියන්න පුළුවන් තවත් කෙනෙකුට හඳුන්වලා දෙන්න පුළුවන් කිසිම ගාණක් නොගෙන ඇඟට නොගෙන මෙන්න මේ විදිහට ඕ you know this person is a noun critic armchair critic no අන්න ඒ විදිහට කියන්න පුළුවන් කිසිම ඇඟට පතට නොදෙනි අන්න ඒ විදිහට අපි බලමු ඊළඟට තියෙන character idiom එක
මොකද්ද කියලා. Busy body. Busy body. Surface meaning එක මොන වගේ දෙයක්ද හිතෙන්නේ? ඔයාලට හිතෙන්නේ නිකන් ගොඩක් කාර්යබහුල body. ඒ කියන්නේ ශරීරය. කාර්යබහුල ශරීරයක් ඇති කෙනෙක් වගේ. නැහැ. ඒක නෙවෙයි meaning එක. අපි බලමු. Interferes in others' lives. Interferes in others' lives. අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහනවා. ඒ කියන්නේ කාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. එයාලගේ ජීවිතවලට හොඳින් ඉන්න අයට ප්‍රශ්න ඇති කරනවා. චූටි ප්‍රශ්නවල ඉන්න අයගේ ප්‍රශ්න වැඩි කරනවා. අන්න ඒ වගේ අය. මෙන්න මේ වගේ අයත් අර මං කලින් හඳුන්වුවා අය වගේම තමයි කෙනෙක් වැඩක් කරන එක, කෙනෙක් දියුණු වෙලා ඉන්න එක මේ වගේ අයට පේනින්න බෑ. එයාලා කරන්නේ කොහොම හරි මෙයාගේ ගමන නවත්තන්න එක එක විදිහේ දේවල් කරලා බලනවා. නම්බර් ෂෙයා කරනවා, ඊට පස්සේ Facebook post දානවා, එන්න මෙයාට call කරන්න. එතකොට එක එක අය call කරද්දී අපිට වැඩක් කරගන්න බෑ. අන්න ඒ වගේ ගොඩක් ජරා ගති තියෙන කෙනෙක් තමයි මෙන්න මේ busy body කියන කෙනා. එතකොට මේ busy body කියන කෙනාගේ කොහොමද අපි sentence එකට මෙන්න මේ busy body කියන idiom එක දාන්නේ? අපි බලමු. Nimal is a busy body person. Nimal කියන්නේ අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන කෙනෙක්. She is very clever to interfere others' lives, so I think she is a busy body. ඇය හරිම දක්ෂයි අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න. ඉතින් එයා කොහොමත් ඇඟිලි ගහන කෙනෙක් නේ. අන්න ඒ විදිහට කියන්න පුළුවන්. Do you know Shashika is a busy body lady? ඔයා දන්නවද? Shashika කියන්නේ අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන කෙනෙක්. අන්න ඒ විදිහට ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ busy body. එහෙම නැත්නම් interferes in others' lives. අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන අයට මෙන්න මේ විදිහට එයාව ළඟ තියාගෙන උනත් තව කෙනෙකුට එයා මෙහෙම කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මම අවසානට අරන් තියෙන character එක තමයි අපි වෙන්න ඕනේ. අපි follow කරන්න ඕනේ. කෙනෙක්ව අනුගමනය කරනවා නම් මෙන්න මේ වගේ කෙනෙක් තෝරාගෙන ජීවිතේ ඔයාට exemplary ඒ විදිහට කියන්නේ උදාහරණයක් විදිහට අරගෙන නිදසුනක් විදිහට අරගෙන යම්කිසි චරිතයක් follow කරන්න ඕන නම් අනුගමනය කරන්න ඕන නම් මෙන්න මේ මම අරන් තියෙන තුන්වෙනි idiom එකේ කෙනෙක් වගේ චරිතයක් තියෙන කෙනෙක් හොයාගන්න. අපි බලමු. Down to earth. Down to earth. මොකද සර්ෆස් මීනින් එකෙන් දෙන්නේ පොළවට ආසන්න down to earth. ඔව් මේ සර්ෆස් මීනින් එකත් සමානයි මෙන්න මේ deep meaning එකත් එක්කම. බලමු අපි deep meaning එක මොකද්ද කියලා. realistic. ඒ කියන්නේ සත්‍යවාදී. ඒ කියන්නේ එයා හරිම ඇත්ත ජීවිතයක් සත්‍ය ජීවිතයක්. ඒ වගේම sensible. හරිම සංවේදී පුද්ගලෙක්. ඒ වගේම humble නිහතමානී. අන්න ඒ වගේ චරිත තියෙන අය තමයි අපි ගොඩාක් අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම අපේ character එක develop කරගන්න ඕනේ මෙන්න මේ වගේ down to earth කියන character idiom එකට අනුවයි. අපි බලමු මොනවද examples කියලා. Our principle is down to earth. අපේ principle අපේ විදුහල්පතිතුමා හරිම නිහතමානී පුද්ගලෙක්. Our father is down to earth. අපේ තාත්තා හරිම නිහතමානී sensible ඒ කියන්නේ සංවේදී පුද්ගලෙක්. Our English teacher is down to earth. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය හරිම නිහතමානී සංවේදී කෙනෙක්. Are you down to earth? ඔයා නිහතමානී සංවේදී කෙනෙක්ද? අන්න ඒ විදිහට ඔයාට කෙනෙක්ගෙන් අහන්නත් පුළුවන්, කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරන්නත් පුළුවන් by using this character idiom down to earth. ඉතින් මං හිතනවා අද ඔයාලට මේ පාඩමේ නරක ගතිගුණ තියෙන පුද්ගලයෝ සහ හොඳ ගතිගුණ තියෙන පුද්ගලයෝ කොහොමද කියලා මෙන්න මේ characters වලින් හඳුන්වලා දෙන්න. ඉතින් වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එකත් එක්ක join වුණු ඔයාලට thank you. ඒ වගේම තමයි මම ඔයාලට ආරාධනා කරනවා A to Z
मालिकावे तीन वीडियो सक्कुम बल्ला ओया लगे दैनुम वैडि करगाना अतरम आप में फॉलो करला सब्सक्राइब करला शेयर करला लाइक करला सह कमेंट करला ओया लगे वटीना अदहस अपिट दक्वन्न इतिं एवितरक्म नेवे अपे फेसबुक पेज एक ए टू ज़ेड इंग्लिश अकादमी फेसबुक पेज के लिंक एकात मम डिस्क्रिप्शन बॉक्स एक मेंशन करला तीनवा ए वगेम अपे स्पोकन इंग्लिश क्लासेस एकात ओयालट जॉइन वेन्न पुलुवा इतिं ए नंबर एकात मम व्हाट्सएप नंबर एक मम डिस्क्रिप्शन बॉक्स एक मेंशन करला तीनवा इतिं ओयालट गोडाक स्तुती अद मे वीडियो एकात एक्क एकतुनाट आयत अलुत वीडियो एकक अरगेन मम हार्ट टू हार्ट विद बिलिनी कियन सेगमेंट एक यटते अरन एनवा एतकन हेमोम परिसमेन इन्न सुभ दवसक्।